අර්බුදය හමුවේ උදෑසනට ගන්න ඕන මොන වගේ ආහාරද? ගොඩක් අයට මේක පැටලිලා තාම තියෙන්නේ. අපි දැන් වෙනස් වෙන්න ඕනේ අපේ අලුත් ආහාර පාන රටාවට. ඕගොල්ලන්ට හැමදාම මේක කියන්නේ මට ප්‍රශ්නයක් ඉඳන් නෙමෙයි. මොකද ඕගොල්ලෝ පරණ ආහාර පාන රටාවට ගියාම ඒකට වියදම් වෙන මුදල වැඩි. අන්න ඒකින්ද තමයි සරල ආහාර රටාවකට නමුත් රසට කන්න පුළුවන් විදියට අපි අපේ ක්‍රමය හදා ගන්න ඕනේ. දැන් අද මම ඕගොල්ලන්ට තවත් රෙසිපි එකක් පෙන්නන්නම්. ඒකේ ගොඩක් තියෙන්නේ එළවලු. බ්‍රෙක්ෆස්ට් එකට ගොඩක් පෝෂක ගුණයෙන් යුතු ආහාර අපි ගන්න ඕනේ. ඕගොල්ලන්ට පුළුවන් ගෙදර ඉතුරු වෙලා රාත්‍රියේ එහෙම නැත්නම් ඊට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ඉතුරු වෙච්ච පුංචි පුංචි එළවලු තියෙනවා නම් ඒ ඔක්කොම අරගෙන මේ ලස්සනට මේ හරියට පකොරා එකක් වගේ මේක හදාගන්න. හරිම ලේසි. ඔගලට එකම දේ තියෙන්නේ ගෙදර ඉතුරු වෙන්නේ මොනවද? දැන් අද අපි බලන්න යන්නේ බතල වලින් වැඩිපුර බතල එකතු කරලා ඒවට එළවලු චුට්ටකුත් එකතු කරලා මොන වගේ කෑමක්ද හදාගන්න පුළුවන්. බතල ශ්‍රී ලංකා සමාජයේ ගොඩක් තියෙන හොයාගන්න පුළුවන් දෙයක්. ඉතින් බතල ටිකක් ගෙදරක වුණත් හදාගන්න පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලන්ට පුළුවන් උදෑසන ආහාර වේලට ගන්න. ඉතින් බතල ග්‍රේට් කරලා ඒ වගේම වෙන ඉතුරු වෙන ඒ එළවලුම වෙන්න ඕනේ නැහැ. ඔබට ගෙදර ඉතුරු වෙන ඕනම එළවලුවක් මේ වගේ පුංචි පෑන්කේක් එකක් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු රෙසිපි එක. මේවා ඔබට ඕන විදියකට ෆ්ලේවර් කරන්න පුළුවන්. සැරට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වීට් ෆ්ලේවර් එකකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බතල වගේ දෙයක් ගොඩක් වෙලාවට පොල් එහෙම නැත්නම් චිල්ලි ෆ්ලේවර් එකත් එක තමයි ගොඩක් බ්ලෙන්ඩ් වෙන්නේ. ඉතින් අන්නේ ෆ්ලේවර්ස් ගැන පොඩ්ඩක් ඔගොල්ලෝ හොඳට දැනුවත් වෙන්න ඕන. අපි එනම් පණිමු කොහෙද රෙසිපි එක තියෙන්නේ කියලා බලමු. පුළුවන් නම් හදමු. ඒක තමයි වෙන්න ඕනේ. එන බටල පෑන්කේක් හදමුද? රයිට්. මෙන්න මේ විදියට තමයි අපි හදන්න යන්නේ. ගෙදර තියෙන පරණ එළවලු ටික ඔක්කොම ගන්න, ඒ වගේම බතල ටිකක් අරගෙන හොඳට ග්‍රේට් කරලා මේ විදියට භාජනයකට දාගන්න ඕන. වතුර ගතිය තියෙනවා නම් හොඳට අඹරලා දාන්න. ඒ විතරක් නෙමෙයි, කැරට් ටිකක්, ඊළඟට ලූණු ටිකක්. උගලංග ගෙදර තියෙන වෙන මොනවාරි එළවලු චුට්ට දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒ විතරක් නෙමෙයි, කොත්තමල්ලි කොල් ටිකක් දැම්ම අපි කියලා දුන්න කොත්තමල්ලි වගා ගන්න විදිය. ඊට පස්සේ මේ ඔක්කොන්ටම පාම් පිටි ටිකක් අපි දානවා. පාම් පිටි ටිකක් හොඳට දාලා කවලම් කරන්න යෝනි. කවලම් කරගෙන ඕගොල්ලන්ට අවශ්‍ය නම් බිත්තරයක් දාන්න පුළුවන්, නැත්නම් කිසිම දෙයක් ඕනේ නැහැ. හොඳට කවලම් කරන්න, අතින් කවලම් කරලා පෑන් එකට තෙල් දාලා ඕගොල්ලන්ට පුළුවන් හැන්දෙන් මේ විදියට චුට්ට චුට්ට දාලා පෑන් එකේ පොඩි නිකන් හරියට පෑන් කේක් එකක් වගේ හදාගන්න. ඕගොල්ලන්ට දැන් පාන් පිටි විතරමද මේකට දාන්න පුළුවන්? නෑ ලොක්කා, ඕන පිටි වර්ගයක් භාවිත කරන්න පුළුවන්. එක පැත්තක් කුක් කරනකොට අනිත් පැත්ත දාලා රන්වන් පාට වෙනකන් ආවට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් එළියට අරගෙන රස බලන්න. ජය වේවා. රයිට්. ෆිට් එකේ ඉන්න මොනවාරි කාලා ගේම ගහගෙන යන්. වෙන විකල්පයක් නැහැ. මැරෙන්න බෑනේ.